දෙදහස් ගණන් වල මුල අනු ගණන් වල අගින් ලංකාවට අර කාමරල්ල කියලා රැල්ලක් ආවා. අදිරුවන් ජවනිකා සහිත චිත්‍රපටි රැල්ලක්. මේ රැල්ල ඒ පස්සේ මේක එහෙම අයින් වුණා 2005 2006 අතර වෙනකොට. මේ අවදී මේ අපේ ජනප්‍රිය අධ්‍යක්ෂකවරුණුත් ඇතම් චිත්‍රපට නිර්මාණය කළා. ඔවුන්ගේ නම පොඩ්ඩක් වෙනස් කළා. ජනප්‍රිය චිත්‍රපට රාශිය කදබු සුනිල් සෝම් පීරිස් පි සු සෝ පීරිස් කියලා චිත්‍රපට නිර්මාණය කළා. ඔහු එබඳු කරපු චිත්‍රපටයක් තමයි මට තාම මතකයි. මේ චිත්‍රපටය නම් ඔබට මතක නැතුව ඇති. නම මට තාම මතකයි. මට තාම මතකයි කියලා ඉස්සර මේ නම අපූරු කෙටි අර චිත්‍රපටයකුත් තිබුණා. හැබැයි මේක එක නෙමෙයි. මේ චිත්‍රපටයේ කතාව දෙබස් සඳහන් වුණේ කේ එම් ලිංගම් කියලා. සහාය අධ්‍යක්ෂණය සංස්කරණයක් කළේ කුමාරදසිල් සිල්වා. කැමරාධ්‍යක්ෂණය කළේ එම් ඒ ගෆූර් සමඟ ලලිත් එම් තෝමස්. උණු අතුරුව නම් කුස්සියේ තියෙනවා. කනබුණ ටික මං එවන්න. කාරක හොඳට හොදලා තියන්න. අරගෙන සති දෙකයි. හොඳයි. මට මොන හරි ඕන නම් මට කියන්න. චිත්‍රපටයේ අංගරචනය සහ කොණ්ඩා මෝස්තර සරත් රණවීරගෙන්, කලා අධ්‍යක්ෂණය සරත් සමරවික්‍රමගෙන්, ශබ්ද පරිපාලනය ලයනල් ගුණරත්නගෙන්, චිත්‍රපටයේ රසායනාගාර කටයුතු කළේ ඩිල් ප්‍රොසෙස් ආයතනයේදී ඒ ප්‍රධානී වුණේ තිලක් අබේසිංහ, නිෂ්පාදන කළමනාකරණය සිසර කුමාරකුමාර සහ නිමල් කල්දේරා. මේ චිත්‍රපටයේ පොලිස් නිල ඇඳුම සැපුවේ ජගත් මල්දිනිය. ප්‍රධාන චරිත නිරූපණය කළ මොහාන් හෙට්ටිආරච්, සප්නා රෝසිනි, රෙක්ස් කොඩිපිලි, සැඩෝ හැරිස්, තනුජා වීරසූරිය, එනෝකා පෙරේරා, කපිල සිගේරා, තමරා රෝෂිනි, සිසිර කුමාරතුංග, විනෝ බෙත්තමුණි, සරත් සමරවික්‍රම, නිමල් කල්දේරා, දොන්ඩලීලා, එස් ඒ රෝහණ, බෙන්තර ගුරුගේ ගාමිණි සහ රංජිත් පෙරේරා. මට තාම මතකයි. ඔබට මතකද? මට ළඟ ඒ තරම් මතක නැහැ.